ලක්ෂ දෙකක් දුන්නහම ඉතින් මේව ලක්ෂ දෙකක් දෙනවා මෙතන p ලක්ෂය මන් දෙනවා x1 y1 කියලා මෙතන ලක්ෂ දෙනවා මම q කියලා s2 y2 කියලා මේ ලක්ෂ දෙක යම් කිසි අනුපාතයකට බෙදෙන ලක්ෂය ඛණ්ඩාංක මේ ලක්ෂ දෙක යාලුන එක යම් කිසි අනුපාතයකට බෙදෙන ලක්ෂය ඛණ්ඩාංක ගන්න පුළුවන් හරි ඒක ඉතින්ද මේක මේ රේඛාව 1:3 අනුපාතයෙන් බෙදෙන ලක්ෂය ඛණ්ඩාංක ගන්නවා කියලා එතකොට මම මේව ගන්නවා සාධාරණ වශයෙන් 1:3 කියලා දා ගන්නවා හරි ඔය විදිහට මම ගන්නවා x y කියලා බෙදෙන තැන හරි ලක්ෂ දෙකක් දුන්නා ලක්ෂ දෙක ආකාර රේඛාව 1:3 අනුපාතයෙන් බෙදෙන ලක්ෂය ඛණ්ඩාංක විභාගය යවමු මේ විදිහට ඔයාලට බොහොම සරලව කරන්න පුළුවන් කෙටි ක්‍රමය x මම මෙතන x ලාගේ හොයාගන්න එනවා y ලාගේ හොයාගන්නත් ඕන අපි කරන්නේ මොකද්ද මෙතන තියෙන එක වැඩි කරනවා මෙතන තියෙන එකේ එක වතාවක් s2 ධන ඊට පස්සේ මෙතන තියෙන එක වැඩි කරනවා මෙතන තියෙන එක තුන වතාවක් x1 බෙදීම 1යි 3යි එකට එකතු කරනවා. එකට 3 අනුපාතයෙන් බෙදන්නේ. එතකොට 1 ධන 3. එහෙනම් මෙතන දෙනවා s2 ධන 3යි x1 එක ධන 3 4. right? y ගන්න පුළුවන් ඔය ආකාරයට. එතකොට 3 වැඩි කරන්න ඕනේ. මෙතන දෙන y වලගේ 3යි y1 ධන 1යි y2 බෙදීම 1 ධන 3 වගේම අතර ඉගෙන ගන්න ඕනේ. right? එතකොට අපි ගැටලුවක් සාකච්ඡා කළොත් මෙතන මේව ගන්න දෙනවා කියලා. මම දෙන ඔයාලට මෙතන ඛණ්ඩාංකය 3 4. මෙතන දෙනවා මම 5 2 කියලා. right? මේ ලක්ෂ දෙක යාගෙන රේඛාව 1:2 අනුපාතයට බෙදෙන ලක්ෂය ඛණ්ඩාංකය සොයන්න කියලා විභාගය දුන්නා. අපි කොහොමද හදන්නේ? අර වගේමයි. fk x වහා ගන්න ඕනේ, නේද y වහා ගන්න ඕනේ. එතකොට x වල ගන්න බොහොම සරලයි. 1:5 ධන 2:3 බෙදීම 1:2 දැන් 1:5 5යි 2:3 6යි 1:2 3යි. මෙතන 5යි 6යි 11යි 11 බෙදීම 3 කියලා x වල අගේ y වල අගේ මේ වගේ වා ගන්න. 2:4 ගන්න. 2:4 ධන 1:5 අතන y වල අගේ 2. 1:5 2. බෙදීම 1:2 1ට එකතු කරමු. මේ අපාර දෙක එකතු කරමු. right? දැන් 2:4 8යි 2 3 10 3 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
ආරක්ෂකයා දුන්නා කොහොමද දුරව යන්නේ. ඒතර විභාගෙදී මේ මේක සම්බන්ධ කරලා ගැටලු කීපයක් අහලා තියෙනවා. පසුගිය ප්‍රශ්න වත්තර බැලුවොත් ඔයාලට ඒක පේනවා. හරි බැලුවොත් يعني පරිමිතිය සම්බන්ධ ගැටලු කොහොමද? ජාමිතිය ඛණ්ඩාංග ජාමිතිය දැනුම පාවිච්චි කරලා හරි කොහොමද ඛණ්ඩාංග ජාමිතිය පරිමිතියට සම්බන්ධ වෙන්නේ? ඉතින් මේ වෙන වගේ ත්‍රිකෝණයක් දෙනවා. හරි ත්‍රිකෝණයේ ශීර්ෂ වල ඛණ්ඩාංග දෙනවා. මෙතන දෙනවා 2 3 මෙතන මොකක්ද ඛණ්ඩාංගයක් ගන්න 3 5 කියලා. මෙතන ගත්තොත් 4 6 වගේ එකක් ගමු. 4 4 3 වගේ 4 2 කියන දේකට හරි මොන ලක්ෂ තුනක් දීලා මයනාව ත්‍රිකෝණයේ පරිධිය මොකද්ද කියන්නේ? ඒක අපි කොහොමද හදන්නේ? දැන් නම් කර ගන්නවා D1. මම නම් කර ගන්නවා D2 කියලා මේ දුර D1.
මේ දුර d2 මේ දුර d3 හරි දැන් අපිට පුළුවන් අර අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත දුරු හැරි සමීකරණය මොනවද x2 ඍණ x1 වල වර්ගය ධන y2 ඍණ y1 වල වර්ගය වර්ග මූලය මේක අටපාඩම් කරලා තියාගන්න වැදගත් වෙනවා රයිට් ගණන් හදලා ගියාම කෙලින්ම මේක අවශ්‍ය කරන්න ඕනේ එතකොට දැන් මට පුළුවන් අපි ඉස්සෙල්ලාම d1 වාගම මම මෙයා ගත්තොත් x1 y1 කියලා එහෙනම් මෙයා x2 y2 වෙනවා රයිට් දැන් මේකට අදිශය කරලා වර්ගුණ d වාගම රයිට් අදර d සමානයි x2 කියද 3යි x1 කියද 2යි එහෙනම් 3 ඍණ 2 වර්ගයේ ධන y2 කියන්නේ කියද 5යි y1 y1 3යි එහෙනම් 5 ඍණ 3 වර්ගයේ මම අර වර්ගමූලය දිනවනේ එකක් මෙහෙම දරන්න එහෙනම් d එනවා d1 නේ d1 එනවා 3 ඍණ 2 1 k වර්ගයේ k වර්ගයේ ධන 5 3 2යි 2k වර්ගයේ එහෙනම් මෙයාගේ වර්ගමූලය එහෙනම් k වර්ගයේ 1යි 2k වර්ගයේ 4යි 1යි 4යි 5යි වර්ගමූල 5 ගිරෙනවා තව අර පුළුවන් ඔය විදිහටම d2 හොයාගන්න එතකොට මෙයා x1 y1 කියලා ගත්තොත් මෙයා x2 y2 වෙනවා හරි එතකොට d2 හොයාගන්න පුළුවන් ආයි මේ මේ සමීකරණය නැවත දාන්න එතකොට x2 වෙනුවට අදිශය කරන්න 3 x1 වෙනුවට 4 y2 වෙනුවට 5 y1 වෙනුවට කියද 2 දාලා d2 හොයාගන්න හරි d2 හොයාගත්ත කියලා තමයි මොන අපි d2 හොයාගන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් d3 හොයාගන්න මේ දෙකෙන් එකක් x1 y1 කියලා ගන්න ඊට පස්සේ මෙයා x2 y2 කියලා ගන්න දැන් ලොක් මේ ඔය මෙයා x1 y1 කියලා ගත්තොත් මෙයා යන x2 y2 වෙනවා d3 හොයාගන්න ගියාම එහෙම දා ගන්නවා මෙයා x1 y1 නම් මෙයා x2 y2 එතකොට අර පුළුවන් x2 වෙනුවට දාන්න මෙයා 4 4 ඍණ 2 y2 කියන්නේ 2යි y1 කියන්නේ කිය තුන එතකොට ඔබ දාලා වර්ග කරලා වර්ගමූලය අරගෙන d3 හොයාගන්න ඊට පස්සේ පරිමිතිය කියන්නේ මොකද්ද ළමයි මේ දුරවල තුනියම එකට එකතෝ ගන්න ඕන d1 ධන d2 ධන d3 සමාන පරිමිතිය රයිට් එහෙනම් උත්තර ගන්න පුළුවන් මේක ඉතින් උත්සාහ කරන්න දුර පරිමිතිය සම්බන්ධ කරලු බොහොම සරලයි මෙතනදී පාවිච්චින එකම සිද්ධාන්තය තමයි දුරවයන එක හරි දුරවයන සමීකරණය කටපාඩම් කරලා තියාගන්න රයිට් එතකොට බොහොම සරල ගණන් හදාගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යනවා රේඛා දෙක සමාන්තරයි නම් මොකද වෙන්නේ කියන සම්බන්ධතාවය. රේඛා එතකොට පසුගිය වාරිභාග ප්‍රශ්න වලට බැලුවොත් වැඩිපුරම අහලා තියෙනවා මේ සමාන්තර කතාව. රේඛා රේඛා දෙක සමාන්තර නම් මොකද්ද මේ සම්බන්ධතාවය කියන්නේ සම්බන්ධ. අපි ගත්තොත් එතන රේඛා දෙකක් සමාන්තරයි කිව්වහම ඉතින් මෙයා එක රේඛාවයි සමානයි mx ධන c right වෙන ගාව රේඛාවක් තියෙනවා. ඊගෙන මෙයාගේ බෑව් සමානයි කියන එකේ හරි මෙන්න මේ කෝණය සමානයි කියන එක. ඒ කියන්නේ ඇත්තම අනුක්‍රමණ මොකද වෙන්නේ? අපි කිව්වා x අක්ෂයේ අර්ධශාස්ත්‍රයක අදන කෝණයේ තැන්ජනේ අනුක්‍රමණය කියලා කිව්වා හරි අපි ඉගෙන ගත්තා. එනම් අපි යාගේ රේඛා දෙක සමාන්තර නම් ඒ වායේ අනුක්‍රමණ මොදෙන්නේ සමානයි. මෙයා y සමානයි mx ධන 3 නම් මේ රේඛාව y සමානයි මේක ගත්තොත් 3 1 කියලා ගමු. එහෙනම් මෙයාගේ ගත්තෙන්නේ මොකද y සමානයි mx ධන 3 2 කියලා වගේ එකක් තියෙනවා. එතනම අපි යාගේ අනුක්‍රමණ සමානයි. මෙයාගේ m මෙයාගේ m. හරි නේද? මේ දිහා අඳින්න පුළුවන් නේද? ප්‍රොබ්ලම් නැහැ. මෙයා x අක්ෂය හා y අක්ෂය. නේද? මොකද මෙතන තියෙන්නේ c1 කියලා අන්තක් ගන්න. අන්තක් ගන්න සමාන වෙන්නේ නැහැ. අන්තක් ගන්න වෙනස්. රේඛා දෙක සමාන්තරයි. ඒ කියන්නේ බැවුම සමානයි කියන්නේ. එහෙනම් එහෙනම් මොකද වෙන්නේ? අනුක්‍රමණ සමාන වෙනවා. right රේඛා දෙක සමාන්තර නම් ඒ වායේ අනුක්‍රමණ මොකද වෙන්නේ? සමාන කියලා ඔය දියා ගන්න. right ගැටලුවක් බැලුවොත් අපි ඉතින් මේ අපෙන් අහන විභාගෙදී මේ වගේ බාන දුන්නු y සමානයි 2s ධන 5 y සමානයි 2s ධන 5 රේඛාවට සමාන්තරව
වැසමන දෙකයි ධනභා රේඛාවට සමාන්තරව යන රේඛාවේ අනුක්‍රමණය කියන. ඊයේ දෙන්නේ රාදාන්නා රේඛා දෙකක් සමාන්තර නම් ඒවා අනුක්‍රමණ සමානයි රේඛාවෙන් y සමානයි දෙකයි ධනභාගට සමාන්තර යන සරේඛාවේ අනුක්‍රමණය කියන. එහෙනම් ඊළඟ ක්‍රමයක් කිය දෙන්නේ. අපි දන්නා රේඛා දෙකක් සමාන්තර නම් අනුක්‍රමණ සමාන යන යගරි. ඒ රේඛා අනුක්‍රමණය දෙකයි. තවද මේ ගාන මොඩිෆයි කරන්න පුළුවන්. y සමානයි 2 ධනභා රේඛාවට සමාන්තරව 3 2 ලක්ෂ හරහා යන රේඛාවේ සමීකරණය අපි අහන්න. මේ ගාන මොඩිෆයි කරා කොහොමද? y සමානයි 2 ධනභාට y සමානයි 2 ධනභා කියන රේඛාවට සමාන්තරව 3 5 ලක්ෂ හරහා යනා වූ සර රේඛාවේ සමීකරණය සරණ කියලා භාගය දුන්නොත් y සමාන 2 ධනභා රේඛාවට සමාන්තර 3 5 ලක්ෂය හරහා යන්නා වූ සර රේඛාවේ සමීකරණය සොයන්න කියලා දුන්නා. කොහොමද දන්නේ? අපි දන්නවා රේඛා දෙකක් සමාන්තර නම් මොකද වෙන්නේ? ඒවයි අනුක්‍රමණය සමානයි. මෙයාගේ අනුක්‍රමණය කීයද තමයි? එයාගේ අනුක්‍රමණය 2යි. එහෙනම් මේ රේඛාවේ අනුක්‍රමණය කීයද? 2ක් වෙනවා. right? දැන් මේ ගාන කියනවා මේ රේඛා මෙලින y සමානයි 2y ධනභා කියලා රේඛාවක් කියලා හදුවොත් මෙලින y සමානයි 2y ධනභා රේඛාව ඒකට සමාන්තරව ලක්ෂය මොකද්ද 3 5 3 5 ලක්ෂය හරහා යනව සර රේඛාවේ සමීකරණය. ඒක අඩුවක් මේ 3 5 ලක්ෂය කොහෙද දාගන්නේ රේඛාව මත දින ගන්න 3 5 ලක්ෂය හරහා යනව රේඛාවේ සමීකරණය සරණ කියලා අපිට වෙගන්න. එහෙනම් මට පුළුවන් අනුක්‍රමණය ගන්න. අනුක්‍රමණය කියන්නේ න්යාගේ දෙක නම් න්යාගේ දෙකයි ඒක හරියට සමාන්තරේ ඉන්න කණ්ඩාංගයක් දීලා තියෙනවා. අපි දන්නවා y සමානයි mx + c තමයි සර රේඛාව සාධාරණ ආකාරය. ඕකට ආදේශ කරන්නේ උඹට වාර පුළුවන් අන්තක් ගන්න හොයාගන්න. දැන් දෙනවා කණ්ඩාංගයක් දීලා තියෙනවානේ. මේ කණ්ඩාංගය දාන්න මේකට අනුක්‍රමයක් ගන්නවා. එහෙනම් c හොයාගන්න පුළුවන්. මෙයා x මෙයා y දෙනවානේ. එහෙනම් x වෙනුවට දානවා ඔකට 3 y වෙනුවට කියන දාන්නේ 5. y වෙනුවට 5 දානවා අනුක්‍රමයේ කියන 2යි. මෙතන මෙයා 2යි නම් මෙයා 2යි. එනස් x කියලා 3යි. right x වෙනකොට 3 දැම්ම අපිට ඕනේ c හොයා ගන්න. එනවා 5 සමානයි දෙවරක් 3 අතන 6යි. 6 මෙහෙ එනවා. ඒක 5න් 6ක් වෙන එකයි. එනවා අන්තක් කරන්න කියද වෙන එකයි. එහෙනම් මට කියන්න පුළුවන් ද රේඛාවේ සමීකරණය අපි දන්නවා රේඛා සමීකරණය y සමානයි mx දැන දෙන්නේ. සරලම විදිය. එහෙනම් මේ වාගත් අනුක්‍රමණය අන්තක් කරන්නේ මේකට දාලා තියෙනවා. කීයද අනුක්‍රමණය ආවේ? දෙන අනුක්‍රමණය 2යි. අන්තක් කරන්නේ වෙන එකයි. එහෙනම් වැඩේ පොඩ. right? දැන් මේ ගාන අපි හදන්න භාවිතා කරේ මූලධර්ම මොකක්ද? රේඛා දෙක මේ රේඛාවට සමාන්තර වෙන රේඛා මේ රේඛාවට සමාන්තර වෙන රේඛා අනුක්‍රමණය 2යි. එහෙනම් අනුක්‍රමණය දන්නවා. ඒක අපි දාගත්ත මේ ආකාරයට මේ රේඛාව 3.5 ලක්ෂය හරහා යනවා කියලා කියන්නේ 3.5 කියන ලක්ෂයේ රේඛාව මත අපි දාගත්තා. ඊට පස්සේ ඔයාලා දන්නවා සර රේඛාව සාධාරණ ආකාරයේ y සමානයි mx + c. ඒකට ඔයා ආදේශ කළා මේ කණ්ඩායම්ගේ අරවාගත්ත අනුක්‍රමය. අනුක්‍රමය මෙතන ඉඳලා. මෙතන 2යි නම් මෙතනත් 2 වෙනවා කියලා දැන්නවත් දන්නවා. මෙන්න එතන c හොයාගත්තා. c හොයාගත්තා කියන්නේ වැඩේ කොට අනුක්‍රමණයයි අනුක්‍රමණයයි අන්තක්කරණය ගන්න එන රේඛා සමීකරණ කියන්න පුළුවන් y සමානයි mx + c. समीकरण y සමානයි m1x + c1 කියලා හිතමු. න්යාගේ මෙරිගා සමීකරණය උගත්තොත් y සමානයි m2x + c2 කියලා හිතමු. රේඛා දෙකක් එකිනෙකට ලම්බක වේ නම් මතක තියාගන්න ඕනේ අනුක්‍රමණ ගුණිතය ඍණ 1කට සමාන වෙනවා. අනුක්‍රමණ ගුණිතය න්යාගේ අනුක්‍රමණය m1 ගුණ කිරීම න්යාගේ අනුක්‍රමණය මොකද්ද? m2 සමානයි ඍණ 1. හරි. මම මේක ඔප්පු කරන්න යන්නේ නැහැ. ඔයාලා බලමු ඔප්පු කිරීම. අචෝදේ තියෙනවා පැහැදිලිව බලා ගන්න.
කෙටි මැද යා ගන්න රේසා දෙකක් එකිනෙක ලම්බ ගන්න අනුක්‍රම විදිහට ඍණ එක right m1 n2 ඍණ එක අපි ගැටලුවක් ගැලුවොත් මෙහෙම ගැටලුවක් දුන්නා y = 2x + 4 රේඛාවට ලම්බකවපු රේඛාවේ අනුක්‍රමණය සොයන්න හරි එතකොට මේ රේඛා ලම්බක ඌ රේඛාවේ සමීකරණය අහන රේඛාවේ අනුක්‍රමණය අහන රේඛාවේ අනුක්‍රමණය එහෙනම් මෙයාගේ අනුක්‍රමණය දෙකයි මම ගන්නම් m1 කියලා අපි ගන්න m2 නේ කියන්නේ අපි ගන්න අනුක්‍රමණ ගුණිත ඍණයකට සමාන වෙනවා රේඛා දෙක එකිනෙකට ලම්බක වෙනවා එහෙනම් මේකට අපි ආදේශ කරනවා m1 ගුණ කිරීම m2 සමානයි ඍණයක රේඛා දෙක එකිනෙකට ලම්බ වෙන අනුක්‍රම ගුණිත ඍණයකයි එහෙනම් m1 කියස් m1 කියන්නේ දෙකයි අපිට ඕනේ m2 හොයා ගන්න එහෙනම් ඊද m2 එවත් මොන දෙකෙන් බෙදනවා ඒතොර ඍණයක බෙදීම දෙකයි right එතකොට මේ ගාන තව ටිකක් මොඩිෆයි කරලා දෙන්න පුළුවන් අර වගේමයි අපි ඉස්සෙල්ලා ඒ වගේ ගානක් හදුවා y = 2x + 4 රේඛාවල ලම්බක වූ දෙකේ දුර ලක්ෂය හරහා යන්නා වූ රේඛාවේ සමීකරණය සර් ඒ වගේ ගාන දුන්නොත් ඊට පස්සේ මම නැවත කියන්නම් ගාන y = 2x + 4 රේඛාවල ලම්බක වූ මේ රේඛාවල ලම්බක වූ දෙකේ හතර ලක්ෂය හරහා යන්නා වූ රේඛාවේ සමීකරණය සොයන්න. ඒකට අපි ඒ වගේ ගාණක් දුන්නහම මම මේ විදිහට කටසටහනක් ගහගන්නවා සරල විදිහට. රේඛාවේ සමීකරණය මොකද්ද? දිල තියෙන රේඛාවේ සමීකරණය y = 2x + 4 නේ. මේ රේඛාවට ලම්බක වූ මේ ගාණ ලම්බක වූ ලම්බක වෙනවා ඒ වගේම මේ රේඛාව දෙකේ හතර ලක්ෂය හරහා යනවා කියලා කියනවා. හරි මේ රේඛාව ලම්බක වුද දෙකේ හතර ලක්ෂය හරහා යනවා වුද රේඛාවේ සමීකරණය සරලයි. හරි. මම ගත්තොත් මේ දෙකේ හතර ගණන් ලක්ෂය මෙන්න මේ රේඛාව මත කොහෙ හරි තියෙනවා. මම ගත්තොත් මෙන්න මෙතන සාධාරණව තියෙනවා මේක. right මම යනවා මේ රේඛාවේ සමීකරණය. සමීකරණය. සමීකරණය වලින් කොහොමද වාර දානවා? මෙයාගේ අනුක්‍රමණය කීයද? y = ms + c ආකාරයට තියෙනවනේ. දැන් මෙයාගේ අනුක්‍රමණය කීයද ළමයි? 2යි. මෙයාගේ අනුක්‍රමණය 2 නම් මෙයාගේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් කීයද කියලා. මෙයා m1 කියලා ගත්තොත් m1 වැඩි කිරීම m1 ගුණ කිරීම m2 සමානයි ඍණයකට. රේඛා දෙකක් එකිනෙකට ලම්බක වෙනවා නම් ඒවායේ අනුක්‍රමණ ගුණිත ඍණයකට සමාන වෙනවා. එහෙනම් m1 කියන්නේ කීයද? 2යි. m2 කියන්නේ හොයන්න ඕනේ නේද එහෙනම් අර විදියටම හොයාගන්න පුළුවන් ඍණයක බෙදීම දෙකයි ඉස්සෙල්ලා තිබුවයි හදාගන්නවා එහෙනම් දැන් අපි දන්නවා අනුක්‍රමණය දන්නවා ලක්ෂයක් දන්නවා හරි එහෙනම් y = ms + c වලට ආදේශ කරලා ඉස්සෙල්ලා වගේම c හොයාගන්න ලක්ෂය 2 4 2 4 කියන ලක්ෂය දාන්න මෙන්න මේකට 2 4 කියන ලක්ෂය දාන්න මේ රේඛාවට දෙක කියන්නේ x x වලට දාන දෙක හතර y වලට දාන අනුක්‍රමණය වෙන භාගය කියලා අපි හොයාගත්තා එතන මේ ස්ටිව් හොයාගන්න මම හදලා දෙන්නොත් y වලට හතරයි m වලට වෙන භාගයයි x වලට දෙකයි අපි ඕනේ අන්තක් ගන්න හොයාගන්න ඒක දෙක දෙක ගැටලා යනවා මෙතන ඉන්න එක මේ පැත්තට ආව දැන එකක් වෙනවා ඒක 4 1යි 5යි අන්තක් ගන්න ඒරෝ 5යි රේඛාව දුන්නොත් y = 2y sorry 2y = 4x + 5 වගේ එකක් දුන්නොත් දීලා අපි ගන්නවා රේඛා අනුක්‍රමණය කියද කියලා. මොකද මම කියආගන්න. දැන් මෙතන y වලට ඉස්සරහ සමූහණකයක් තියෙනවා. අපි ඉගෙන ගත්තේ මොකද්ද? රේඛාවක සාධාරණ ආකාරයේ y = mx + c කියන එකනේ. right ඒ කියන්නේ y තනි වෙලා ඉන්නවනේ. මෙතන y තනි වෙලා නැහැ. y වලට ඉස්සරහ සමූහණකයක් තියෙනවා. දෙක කියන සමූහණකයක් තියෙනවා. y තනි කර ගන්න ඕනේ අනුක්‍රමණය
හොයන්න ඕනේ. ඒ දෙකම සමාන ආදරයක් ගන්න පහ. ඒක මෙයාගේ අනුක්‍රමණයේ කියද. හැම වදයක්ම මෙතන බෙදාගෙන යන්න ඕනේ. y වල සංගුණකේ. ඒක අනුක්‍රමණයේ කියදෙන්නේ හතර වෙදීම දෙකයි කියන්නේ අනුක්‍රමණයේ දෙකයි. ඒවාට ගැටලුවේදී දෙන්න පුළුවන්. රේඛාව මේ ආකාරයට. දැන් y වල සංගුණකේ දීලා දෙන්න පුළුවන්. අපි ඉස්සලා කතා කරන්නේ සමාන්තරුණ මොකද වෙන්නේ කියලා රේඛා දෙක සමාන තන මේ වගේ ගන්න දුන්නු එක මම මතක් වෙන්න 3x sorry 3y සමානයි 2s ධන 5 රේඛාවට සමාන්තර වූ රේඛාවේ අනුක්‍රමණය කියද කියන්නේ මේ රේඛාවට 3y සමානයි 2s ධන 5 රේඛාවට සමාන්තර වූ රේඛාවේ අනුක්‍රමණය කියද කියලා අහුවා මොකද්ද කරන්නේ මුලින්ම y තනි කර ගන්නවා හැම බලයන් තුනින් බෙදාගෙන යන්න ඕනේ එතකොට y සමානයි 2 බෙදීම 3y x යන පහ බෙදීම තුන. එහෙනම් මෙන්න ඉන්න අනුක්‍රමනේ. අන්න ඒක මතක් කරගන්න. දැන් මෙයාගේ අනුක්‍රමයේ කියන දෙක බෙදීම තුනයි. එයා මේ රේඛාවට සමාන්තර වූ රේඛාව අනුක්‍රමනේ දෙක බෙදීම තුනම තමයි. හරි. එතකොට අපි ඛණ්ඩාගම ජ්‍යාමිතිය ඇතුලේ එන මූලික දේවල් කිහිපයක් තමයි මම කතා කරන්නේ. මෙයා ගොඩක් ගන්න තියෙන කොටසක ප්‍රශ්න පත්‍ර බලුවොත් उत्साह